còn tương mừng tôi nào vừa. அம்மா அம்மா அனை மிரட்டு என்ன அம்மா அனை முகத்து மகே தெக்கே அனே அம்மா மகே முழு எங்கம்ம தாடியதால தெத்துலா மாவு ஹொந்தட்டம வெவுலனவா ஏக்கம் அம்மாய் தாத்தா இது என்னம்ம மகே காமரேட்ட துவகினாவா துவ துவ எய்மே ஒயா இமே பயவுனே எஹம அகின அம்ம மாவு பத்தா கத்தா மங் ஏ வெத்தித் வெவுலனவா මං ජීවිතේ කවදාවත් මෙච්චර බය වෙලා තිබ්බේ නෑ. තාත්තා මට ඇඳගාව තිබ්බ වතුර වීදුරුවෙන් වතුර පෙව්වා. දුව හීනයක් දැක්කද කියලා තාත්තා මගෙන් ඇහුවා. මං දැක්කේ පුදුම භයානක හීනයක්. ඒකේ හිටියේ ගොඩාක් හැඩට පේන කෙල්ලෙක්. එයා ඇඳලා හිටියේ තනි සුදු සාරියක්. කොණ්ඩේ කඩලා දාලා සාරි පොට හුලඟ යනවා. එයා ප්‍රෙග්නන්ට්. මං එයාව හරිය ඈතින් දැක්කේ. ඒකම සුදු සාරි ඉනෙන් පල්ලැහැ රතු වෙලා ලේ බේරෙන්න ගත්තා. එයාගේ කකුල් දිගේ ලේ වැක්කෙනවා කියලා මට හිතුණා. එයා එයාගේ බඩ අත් දෙකෙන් මල්ලන් කෑ ගහන්න ගත්තා. එහෙම කෑ ගගහ ඉඳලා එකපාරටම ලේ පිරිච්ච අත් දෙක මං දිහාට දික් කරගෙන මාව අල්ලන්න වගේ මං ඉස්සරහට දුවගෙන ඉන්න ගත්තා. මං එතකොට තමයි එයාගේ මූණ දිහා බැලුවේ. තනිකර සුදු මැලි මූනේ කටක් තිබ්බේ නෑ. එයාගේ උල් නියපොතු බෙල්ලි වදිති තමයි මට ඇහැරුණේ. මං මේ ටික කියලා අනේ මට බයයි අම්මා කියලා එක පාරටම අම්මව බදාගත්තා. තාත්තා කාමරෙන් එළියට ගිහින් පහන ළඟින් පිරිත් පැන් බෝතලේ ගෙනල්ල මගේ ඔළුවේ ගෑවා. අම්මත් බය වෙලා කියලා මට දැනුණා. අද මේ හොඳම දවසේ ඌ අමතක කරලා පුතේ අපි වැඩේට ලෑස්ති වෙමු. දැන් හතරටත් ළඟයි කියලා තාත්තා කිව්වා. මං අම්මා එක්ක කුස්සියට ආවා. ඒ වෙද්දිම ෆෝන් එක රින් වුණා. කෝල් එක නැන්දගෙන්. නැන්දලා තුන හමාරට ගෙදරින් පිටත් වෙලා තිබුණා. එයාල ඉක්මනින් අපේ ගෙදර එනවා කියලාත් කිව්වා. අම්මා කිරිබත් වලට පොල් ගෙඩි දෙක බිඳලා දුන්නම මං ඒ පොල් ගන්න පටන් ගත්තා. අද මගේ ජීවිතේ වැදගත්ම දවසක්. අම්මගේ තාත්තගේ හුරතලි වෙලා හිටිය මට දැන් වයස 26ක්. ඒ නිසා මට නිතරම මංගල යෝජනා ආවා. ඒත් ඉතින් එක එක හේතු නිසා ඒව මග ඇරලා නැන්දගෙන මේ යෝජනාව නම් මට මග අරින්නම බැරි වුණා. අපිත් ටිකක් දන්න නැන්දලා හොඳටම දන්න පවුලක එකම පුතාව ඒගොල්ල මට යෝජනා කරලා තිබ්බා. එයා ඉගෙන ගන්න පිටරට ගිහින් අවුරුදු ගාණක් තිස්සේ පිටරට ජීවත් වෙන කෙනෙක්. මේ අවුරුදු ගානෙම ලංකාවට එන්නේ නැතුව සතියක නිවාඩුවකට දෙමාපියන්ගේ බලකිරීමට එය ලංකාවට එන්න තීරණය කළා. ඉතින් එයාපෝට් ඉදලා එන ගමන් කෙලින්ම අපේ ගෙදර එන්න එයයි ලෑස්ති කරලා තිබ්බා. නැන්ද මට ඒ කෙනාගේ ෆේස්බුක් අයිඩි කිව්වා. එයාගේ නම දිනෙත් සිරිවර්ධන. නම දිනෙත් උනත් අකවුන්ට් එකේ නම් කිසිම දීප්තියක් මට පෙනුන්නේ නැහැ. එයා මට රික්වෙස්ට් එකක්වත් නොදාපු නිසා මං දාන්න ගියෙත් නැහැ. සමහර විට මුණ ගැහිලා මඳුරගන්න ඉන්නවා ඇති කියලා මට හිතුණා. අවුරුදු ගානක් පිටරට ඉඳලා එන කෙනෙක් පිළිගන්නේ කිති වෙනම වැඩක්නේ. අපේ ගෙදර එයයිට උදේ කෑම ලෑස්ති කරන්න සූදානම් වෙලා තිබ්බා. අපි සුදු කැකුළු හාලෙන් කිරිබත් හදලා උම්මලකට යහමින් දාපු රේණු හැපෙන ලුණු මිරිසක් හදන්න ලෑස්ති කරා. සුදු කැකුළු ඉන්දියාප්පයි රතු කැකුළු ඉන්දියාප්පයි නම් සුමන නැන්දගේ නෝඩ කරා. ඒකට රතු පොල් සම්බෝලයක් ගලේ අඹරලා චිකන් කරියකුත් ලෑස්ති කරා. කුරක්කම් පිට්ටුයි පොල් රොටි ටිකකුත් හදමු කියලා තාත්තා කිව්වේ රට ඉඳන් අවුරුදු ගානක් ඉඳලා එන කෙනෙක් නිසා. නැන්ද එද්දි මාළු ඇඹුල්තියල් හට්ටියයි සීනි සම්බෝලයි රෝස් පානුයි ගේනවා කිව්වා. මනමාලය පිළිගන්න ඉතින් අපි ලෑස්ති වුණා. නැන්ද ඉතින් ඇවිල්ලා වෙනද වගේම මව තුරුල් කරගත්තා. ටික ටික එළිය වැටෙද්දි එයා එයාපෝට් එකෙන් එළියට ආවා කියලා කෝල් කරාම අපේ ගෙදර කඩි ගුලක් වගේ වුණා. පීච් පාට තුනි කපු කොටු සාරියෙන් නැන්ද මට ඔසරිය ඇඳුවා. හීනි රත්තරන් මාලයයි ඉනේ බැඳපු හවඩියයි කනට දාපු ටසල් දෙකයි කළු ඔඩ්ලෝසුවකුත් මම බැඳගත්තා. අවසාන ඉතින් ඔන්න ඒ අයගේ වාහනේ මිදුල නතර කරන හඬ මට ඇහුණා.
දෙමව්පියෝ හැමෝම සුහඳව ඔක්කොම කතා කරගත්තත් මනමාලයා එක දවසක්වත් මට කතා කරේ නෑ නේද කියලා අමුත්තක් දැනුණත් දැකලම කතා කරන්න ඉන්නව ඇති කියලා සිතුවිල්ල නිසා මට ඒක ලොකු සැකයක් වුණේ නෑ. සාලේ වැඩිහිටියෝ කතා කරන හිනා වෙන වාඩි වෙන හඬට කන් දීගෙන මං දොර අස්සෙන් හිමීට බලන්න උත්සාහ කරත් එයාව නම් මට පෙනුන්නේ නෑ. අන්තිමේදී නැන්දායි අම්මයි අපේ ලී බන්දේසේට වතුර වීදුරුව තියාගෙන ඇවිල්ලා මට ඉස්සරහට යමු කිව්වා. උඩ පැනගෙන ලෑස්ති වුණත් එවෙල නම් මට ලැච්ච හිතුණා. සාලි කීප දෙනෙක් වාඩි වෙලා ඉන්නවා මට ලාවට පෙනුණා. අම්මයි නැන්දයි මාව එක්ක ගිහින් එයා ළඟින් හිටෙව්වා. ෆෝන් එක දිහා බලාගෙන හිටපු දිනෙත් මං දැකපු ගමන් කලබල වෙලා නැගිටින්න හදපු විදිහට මට හිනා යන්නත් ආවා. එක තප්පරයකට අපේ ඇස් යාවුණත් එයා කිසිම හැඟීමක් නැතුව මගේ ඇස් මගෑරලා බිම බලාගත්තු විදිහට නම් මට ඒතරම් ප්‍රසන්න හැඟීමක් දැනුන්නේ නැහැ. ඒත් මං හිනා වෙලා ආව අනිත් අයටත් වතුර අල්ලලා කෑමට ආරාධනා කරා. හැමෝම මේසට ඇවිල්ලා වාඩි වුණා. රටේ ඉඳලා ආව කෙනා වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා කෑම හැදුවත් එයාට නම් මේ කෑමේ වගක්වත් නැහැ කියලා මට හිතුණා. ඒත් අනිත් අය නම් ගොඩාක් වර්ණනා කර කර කෑම කෑවා. අවසානේ කෝපි ගෙනාවම වැඩිහිටියෝ කෝපි කෝප්ප අතින් අරන් දෙන්න එහෙනම් කතා කරගන්නකෝ කියලා අපි දෙන්න මේසේ තනිකර සාලිට ගියා. මං ගල් පිළිමයක් වගේ මේසගාව හිටගෙන ඉද්දී එයා මට වාඩි වෙන්න කියලා කිව්වා. කිසිම සුහඳකමක් නැතුව මවාගත් මූණකින් ඔයාගේ නම මොකද්ද කියලා මගෙන් ඇහුවා. නම රැකියාවල විස්තර අධ්‍යාපන තත්ත්වය වගේ සාමාන්‍ය කතාබහකින් පස්සේ එයා එක පාරටම මගෙන් ඔයා මාව කසාද බඳින්න කැමතිද කියලා ඇහුවා. ඒ ප්‍රශ්නෙන් මං චුට්ටක් කලබල වුණා. මං ඔයාව හරියට අඳුරගන්නේ නැතුව මට එහෙම වචනයක් කියන්න බෑ කියලා මං එයාට කෙලින්ම කිව්වා. එයා තප්පර කීපයක් මං දිහා බලාගෙන ඉඳලා මගේ ෆෝන් නම්බර් කිල්ලුවා. තවත් පැය දෙක තුනක් එයයි අපේ ගෙදර ඉඳලා ගියා. පස්සේ එයා මට අකමැති ඇති කියලා මට හිතුණා. ඒත් වැඩිහිටියෝ නම් හරිම කැමැත්තෙන් කියලා ගෙදර අය කතා වුණා. අම්මලා තාත්තලා නැන්දලා එකට සාකච්ඡාව පවත්වන්න ගත්තු නිසාම මං අස්පස් කරන වැඩිකි ඉවර කළා. ඇඟ හෝදගෙන ඇඳට ආවේ උදේ පාන්දර ඉඳලා මහන්සි වුණ නිසා. ඇඳට ආව ගමන්ම මට ආයෙමත් අර භයානක හීනි මතක් වුණා. ෆේස්බුක් එකේ චුට්ටක් උඩ පහල යන්න පටන් ගත්තා. මට එහෙමම නිදිමතක් දැන්න හින්දා මං චුට්ටක් ඇස් දෙක පියාගත්තා. මං කොයි තරම් වෙලා එහෙම නිදාගත්තද කියලා කියන මං දන්නේ. ඒත් මං ඇහැරෙද්දී මගේ වටේට අම්මා තාත්තා නැන්දා මාමා ඔක්කොම වට වෙලා. උදේ වගේම මං යටිගිරියෙන් කෑ ගහන්න පටන් අරගෙන මාව දාඩියෙන් නෑවිලා හොඳටම වෙවුලනවා. මට එක පාරටම හයියෙන් නැඬුණා. කියා ගන්න බැරි ලොකු බයක් මට දැනුණා. අන්තිමට හවසට මාව පන්සලට එක්කගෙන ගිහින් පිරිත් නූලක් බඳිමු කියලා අම්මලා තාත්තලා කතා වුණා. ඒකම නැන්දගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. කතා කරේ දිනෙත්ලගේ අම්මා. මේ මංගල්‍යට ඒගොල්ලෝ කැමතියි කියලා එයාලා ගෙදර යන්න කලින්ම දැනුම් දුන්නා. අම්මලා නැන්දලා හරිම සතුටින් හිටියත් මට නම් මහා මොකද්ද අමුතු හැඟීමක් දැනුණා. එදා හවස අපි පන්සලට ගිහින් පිරිත් නූලක් බැඳම නම් මගේ හිතට ලොකු සහනයක් දැනුණා. පන්සල් ගිහින් ගෙදරෙදි මගේ ෆෝන් එකට නාඳුනන අංකකින් WhatsApp පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා. හයි මං දිනේත් කියලා මෙසේජ් එකේ තිබ්බා. මත් හයි කියලා ඇව්වා. මං ඉතින් හවස පන්සල් ගිය බව එයාට කිව්වත් ගිය හේතුව කියන්නේ ගියේ නෑ. එයාගේ කතාවේ කිසිම සුහඳ කමක් නෑ කියලා මට හිතුණා. කොහොම වුණත් හරි සාමාන්‍ය කතාබහක් අපි අතර ඇති වුණා. දිනෙත් සතියකින් ආයෙමත් රට යන නිසා අපිටත් පුළුවන් තරම් ඉක්මනින් එහෙ එන්න කියලා ඒගොල්ලෝ කිව්වා. ඉතින් අපි දවස් දෙකකට පස්සේ එයාලගේ ගෙදර යන්න සූදානම් වුණා. එදා ඇත්තෙන්ම හරි පුදුම දෙයක් වුණා. ඒ වෙද්දි පිරිත් නූල චුට්ටක් දුර්වන්න වෙලා නිසා ගමන යන්න ලෑස්ති වෙලා තියෙද්දි මන් නූල කපලා දෙහි ගහේ බැන්දා. අපි නැන්දලාගේ ගෙදරට ගිහින් නැන්දලාගේ වෑන් එකේ දිනෙත්ලාගේ ගෙදර යමු කියලා සූදානම් වුණා. ඉතින් අම්මයි මමයි තාත්තයි අපේ කාර් එකේ නැගලා නැන්දලාගේ ගෙදර යද්දී ඒ හුලම් පාරට මට නිින්ද යගෙන ආවා.
අම්මයි තාත්තයි බර කතාවක නිසා මං ඇස් දෙක පියාගෙන සුට්ටක් නිදා ගන්න හිතුවා. මට ඇහැරෙද්දි තාත්තා පාරේ ආයින වාහනේ නතර කරලා. එදා වගේම මාව දාඩියෙන් නැවිලා. මං කාර් එක දෙවනත් වෙන්න යටගිරියෙන් කෑ ගහලා. මං එවෙලෙ පුදුම විදිහට බය වෙලා වෙවුලමින් හිටියා. පිරිත් නූල කපපු ගමන් ආයෙමත් හීනෙන් බය වුණා නේද කියලා මට හිතුණා. මං දැනට තුන් වතාවක් එකම එක භයානක හීනෙකට බය වෙලා තිබ්බා. ඒ තුන් වතාවෙම මං දැක්කේ එකම හීනේ කියලා මට පැහැදිලි වුණා. දිනෙත් ලගේ ගෙදරින් අපිව ගොඩාක් හොඳින් පිළිගත්තා. වැඩිහිටියෝ අදම මංගල්‍ය තීන්දුව කරන්න කතා බහ කරගත්තා. ඒ අතරේ වත්තේ ගහක් යටට වෙලා දිනෙත් මං එක චුට්ටක් කතා කරා. වෙනදා වගේම බොහොම සාමාන්‍ය කතා බහකින් පස්සේ දිනෙත් ඔයා ෆ්‍රී නම් හෙට හරි අනිද්දා හරි අපි චුට්ටක් එළියට යමුද කියලා මගෙන් ඇහුවා. කසාදි තීන්දුවනත් අම්මලාගෙන් නැහා ඒකට උත්තර දෙන්න මං කැමති වුණේ. ඉතින් අම්මලාගෙන් අහලා උත්තරේ දෙන්නම් කියලා මං පොරොන්දු වුණා. එදා ගෙදරදී මට රැට නිදාගන්න වෙලාව ගැන ලොකු බයක් ඇති වුණා. ඒ හින්දා මං නැහයෙන් අඬලා අම්මවත් මගේ කාමරයට ගෙන්න ගත්තා. අම්මා හිටියත් මට නිදාගන්න බය හිතුණා. හිතුව වගේම මං රෑ ආයෙමත් ඒ හීනෙන් බය වුණා. මේක මගේ ජීවිතේට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතුණා. ඒත් පිරිත් නූලක් හැර මොනව කරන්නද කියලා මට පැහැදිලි වුණේ නැහැ. දිනෙත් පහවදා මාව කන්න ගෙදරට ආවා. මං එයාගේ වාහනේට නැග්ගා. එයාගේ මූණ වෙනදට වඩා එළියයි කියලා මට දැනුණා. ඉතින් අපි කොහෙද යන්නේ? මං එයාගෙන් ඇහුවා. යමු මං කියන්නම් කියලා එයා ඩ්‍රයිව් කරන්න ගත්තා. බොහොම සාමාන්‍ය දේවල් ගැන කතා කර කර අපි ටිකක් ඉස්සරහට ගියා. එක පාරටම දිනෙත් පාරේ සෙනක නැති වෙල්යායක් ගාව වාහනේ අයින් කරලා නතර කරා. එයා තප්පර කීපයක් මන් දිහා බලාගෙන හිටියා. මං ඇත්තෙන්ම අද මේ ගමන ආවේ ඔයාගෙන් ලොකු උදව්වක් ඉල්ලගන්න. එයා එහෙම මට කියාති මට පුදුම හිතුණා. ඔයාට පුළුවන් ද මේ කසාදෙට ඔයා කැමති නෑ කියලා කියන්න? මට නිකන් ඔළුව උඩ හෙණයක් පිපිරුවා වගේ හැඟීමක් දැනුණා. මං පුදුම වෙලා බලාගෙන ඉද්දී එයා මට දිග කතාවක් කියන්න ගත්තා. දිනෙත් මීට අවුරුදු ගානකට කලින් නවය වසර ඉගෙන ගනිද්දී එයා ගියපු දහම් පාසලේ හිටපු ලස්සනම කෙල්ල තමයි නාදි කියලා කියන්නේ. නාදිගේ පස්සෙන් ගිහින් නාදිව යාළු කරගන්න යාළු කරගන්න දිනෙත් ගොඩාක් උත්සාහ කරලා තිබ්බා. අන්තිමට දෙන්න ගොඩාක් ආදරය කරන්න පටන් අරගෙන තිබ්බා. දහම් පාසලේදී පටන් ගත්තට ටියුෂන් ක්ලාස් වල, බස් හෝල්ට් වල, පාසල් යනෙන ගමන් පවා දෙන්න ආදරය කරලා තිබුණා. කවදාවත්ම වෙන් වෙන්නේ නැති වෙයි කියලා හිතෙන, දකුණයි ඉරිසියා කරන දිනෙත් නාදි දෙන්න ඕලෙවල් ඉවර කරන්න ලැබෙන නිවාඩු කාලේ ඒ දෙන්නගේ ආදරේ උප්පරිමේටම ගිහින් තිබුණා. පුංචි රූම් එකකේ බිත්ති ඇතුලේ නාදී දිනෙතුයි තනි වුණ මොහොතක නොහිතපු විදිහට නාදී ප්‍රෙග්නන්ට් වෙලා තිබුණා. දෙමාපියන් වෙලා දරුවේ කුස්මහත් කරන්න කිසිම හැකියාවක් නැති මේ දෙන්නට ගෙවල් වල අයගේ කතාබහට කන් දෙනව හැර වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ. ඉතින් හොර දොස්තර කෙනෙක් පවත්වාගෙන යන ගබ්සා මධ්‍යස්ථානයකදී දිනෙත්ගේ නාදිගේ දරු පැටියා හරී නින්දිත විදිහට නාදිගේ කුසින් එළියට ඇදලා ඇරන් තිබුණා. කොහොම වුණත් නොහිතපු විදිහට නාදිගේ ලේ වහනේ වැඩි වෙලා මිය ගිහින් මේ දේවල් දරා ගන්න බැරුව දිනෙත් විදේශගත වෙලා තිබ්බා. ආයේ කවදාවත්ම විවාහ වෙන්නේ නැති බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඒ රටේ පාඩුවේ ජීවත් වෙන්න උත්සාහ කළ තිබ්බත් එයාවත් නොදැන එයාගේ අම්මලා මේ මංගල්‍ය සූදානම් කළා දිනෙත් මට කිව්වා. දිනෙත් මගෙන් සමාව ඉල්ලුවා. මගේ ඇස් දෙක කඳුලින් බර වෙලා උගුරේ ඉකියක් හිර වෙලා වගේ මට දැනුණා. දිනෙතුයි මමයි නාදි සැතපෙන කනත්තට යන්න පිටත් වුණා. ඇයගේ සොහොන් කොතේ තිබුණ ෆොටෝ එක දැක්කම මට මහා හුරු පුරුදු බවක් දැනුණා. එකවරම මට දැනුණු හැඟීමකින් මාව සීතල වෙලා ගියා. දිනෙත් ලංකාවට අඩිය තියපු දායින්දලා හීනයක් දිගේ මල් ළඟට ඇවිල්ලා මාව බයිකරේ කවුද කියලා මට පැහැදිලි වුණා. දිනෙත් නාදිගේ සොහොන ළඟ වැටිලා අඩද්දී මමත් නාදිගෙන් සමාව ඉල්ලුවා. එදා ඉඳලා කිසිම දවසක මට ඒ භයානක හීනෙ පෙනුන්නේ නැහැ. මං දිනෙත් ගැන සම්පූර්ණ විස්තරය අපේ ගෙදර අයට කිව්වා.
ඒත් අපි ඒක දන්නා බව දිනෙත් ලගේ ගෙදරට නොකියා අපි ගැලපෙන්නේ නෑ කියලා විතරක් එයාලට කිව්වා. දිනෙත් ලංකාවට ඇවිල්ලා හරියටම සතියකින් ආයිමත් පිටරට ගියා. ඒත් එයා මගේ හොඳම යාළුවෙක් වුණා. ඊට කාලෙකට පස්සේ මම මට මුණ ගැහුණු ආදරණීය කෙනෙක් එක්ක විවාහ වුණා. නාදිගේ දිනෙත්ගේ ඒ ලස්සන ආදරේ වෙනුවෙන් මං හැම අවුරුද්දෙම නාදි නැති වුණ දිනේට එයාගේ සොහොන ළඟට ගිහින් එයා වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කරන්න අමතක කරේ නැහැ.